පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුණු දරුපැට උන්ට නත්තල නිසා තෑගි භෝග දීලා ක්‍රීඩ සෙල්ලම් බඩු බෙදලා කෑම බීම බෙදලා ඔවුන් සමග සතුටු වෙන්න මං හිතන්නේ ඒ සතුට ලේසියෙන් ලබන්න පුළුවන් සතුටක් නෙවෙයි. දරුවන්ගේ හිනාව, මේ දරුවන්ගේ සතුට අපිට ලොකු ආශිර්වාදයක් වුණා. විශේෂයෙන්ම අපි මේ දරුවෙකින් සිනහවකින් දෙන ආශිර්වාදය මම හිතන්නේ ජීවිතය අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. තවමත් සමහර දරුවෝ ලෙඩ දුක් පිට ඉන්නේ. ඒ නිසා තමයි හදිසියෙම මේ සූදානම් කළා අද මේ ස්ථානයේදී සේකලේ. ඒ වගේම මගේ හදිසි ආරාධනාව උඩ අපේ විශාරද ජගත් වික්‍රමසිංහයන්, ඒ වගේම සූර්ය කුමාර් මුත්තලගේ ආදී කීප දෙනෙකුත් ඇවිල්ලා මෙතන ගීත ගායනා කළා මගේ කීම පිට. විශේෂයෙන්ම දෙමළ දරු පැටව ගොඩක් හිටියා. ඒක තවත් සතුටක්. අපි අතර දැන් හොඳ පාලමක් හදාගත යුතුයි. අපි එකම මවකගේ දරුවෝ හැටියට, එකම ගසක අතු වගේ, එකම ගඟක අතු වගේ එකතු වෙලා අපේ රටේ අද තියෙන ප්‍රශ්නවලට, විශේෂයෙන්ම ජාත්‍යන්තරව අපේ ඉදිරියේ තියෙන අභියෝගවලට මුහුණ දෙන්න මේ රටේ අපි කවුරුත් එකම ගසක අතු වගේ, එකම ගඟක අතු වගේ සියලු ભેදයන්ගෙන් තොරව අභියෝගාත්මකව මුහුණ දිය යුතුයි. ඒ සඳහා පෙළ ගැස්මක් හැටියටත් මගේ හිතයට තියෙනවා මේ කටයුතු. විශේෂයෙන්ම දෙමළ සහෝදර ජනතාවත්, මුස්ලිම් සහෝදර ජනතාවත්, මැලේබර්ග ජනතාවත් අපි එකතු වෙලා එකට අත්වල් බැඳගෙන මේ අභියෝගවලට මුහුණ දෙමු කියන ඉල්ලීම මේ අවස්ථාවේ මම සිදු කරනවා. ඒ වගේම දැන් හෙට නත්තල් දිනය, ඒ පාස්කු ප්‍රහාරය නිසා කඳුලක් ඇසෙතිව ආපු කාලයක් පහුගිය කාලේ. ඒ නිසා අපි හැම දිනාටම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි සියලු දෙනා එකට අත්වල් බැඳගපු කියන පණිවිඩෙත් මේ රටේ මම දෙන්න අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම නව ජනාධිපතිවරයෙක් පත් වෙලා අලුත් ගමනක් යන හදන අවස්ථාවේ මේ රට කොහොම කඩාවැටුණු රටක්, විනය කඩාවැටිලා, ආර්ථිකය කඩාවැටිලා, සදාචාරය කඩාවැටිලා අසරණ වුණු රටක් හැටියටයි මට පෙනෙන්නේ. දැන් ඒ සඳහා පුද්ගලයපත් කළ, නායකයපත් කළ විතරක් මදි. අපි සියලු දෙනාම ඔහුට ධෛර්යයක්, ශක්තියක් වෙමු මේ රට ගොඩනගන්න. ඒ වගේම වැරදි ඇතනම් ඒවත් අපි පෙන්වා දෙමු. අපි ඒක කාටවත් බාර නොදීමු. විවේචනය කිරීම සහ වැරදි විවේචනය කිරීම අපි මේකත් කරමු. අපි හොඳ උතුම් රටක් නිර්මාණය කරමු කියන පණිවිඩේ මේ ආසේ මම දෙන්න කැමතියි.